මැහුම් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අවුරුදු 12ට අඩු පාසල් සුදුගවුමක් මසාගන්නේ කොහොමද කියලා කියන අවුරුදු 12ට අඩු පොඩි ළමයෙකුට. ඒ සඳහා අවශ්‍ය වෙන මෙෂර්මන්ට් ටික අපි බලමු. උස. උස කියන්නේ මෙතන මම 6යි කියලා අරන් තිනවා උරහිස සිට පපුව දක්වා උස. ඊට පස්සේ උරහිස සිට ඉන දක්වා උස. ගවුමේ මුළු උස. ඒ උස විදිහට ඒක තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ මුල් උරහිස අරන් තිනවා මම 11 මාරා. ඊපස්සේ පපුව වට 23 23ක් වෙනවා. ඒ 23ට අඟල් දෙකක් එකතු කරලා මම 25යි කියලා තමයි සුදු ගවුමකට ගන්න. අඟල් 25ක්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ පපුව වට මීමට අඟල් දෙකක් එකතු කරලා තමයි පොඩි ළමයට ගන්න. ඊපස්සේ කර වට කරවට 11ක් මට ඇවිල්ලා තියෙනවා. ඒකට මම අඟල් 1මාරක් හෝ 2ක්. මම මේ වෙලාවේ 1මාරක් එකතු කරලා දින. එතකොට අංකරවට 12මාරක් ඇවිල්ලා තියෙනවා. මේව ගණනය කරනකොට මම මහාන මිලේ පෙද්ද කපන වෙලාවට 1 කියලා දෙන්න. සාය උස. සාය උස 30 මිලි. සාය උස ගන්න මුළු උස 32යි. ඉන උස අඩු කරනවා එකෙන්. 32කින් ඉන උස මම 12ක් අඩු කරාට පස්සේ සාය උස 20ක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු සුදු රෙද්ද ඇඳලා කපා ගන්න කොහොමද කියලා. මම මුලින්ම කරන්නේ මේ රෙද්ද ගෙනල්ලා මෙහෙම නමා ගන්නවා. කොටසක් නමා ගන්නවා. ඔක්කොම නමා ගන්න නැහැ. මේ මට අවශ්‍ය ප්‍රමාණය තමයි මම නමා ගන්න. මට අවශ්‍ය ප්‍රමාණය තමයි පපුව වට 25ක් ඇවිල්ලා තියෙනවා. මට මේ 25 හතරට බෙදලා 25 හතරට බෙදලා ඒකට අඟල් දෙකක් එකතු කරලා තමයි මම ගන්නේ. 25 හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරාම 8යි කාලක් එනවා මට. ඒ 8යි කාල තමයි මම මෙතනින් තියන්නේ. මුලින්ම මම කරන්නේ රෙද්දේ ඇද අරගෙන ඇද තියෙන නිසා මම ඒකට කෙලින් කරලා ඉරක් ඇඳ ගන්න. ඒ ඉරේ මම මාක් කරනවා උරහිස මින්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරනවා. මගේ උරහිස මින්ම අඟල් 11 මාරක් වෙනවා. ඒක දෙකට බෙදුවාම 5යි කාලයි. ඒකට අඟල් භාගයක් එකතු කරාම 5යි 3 කාලයි. මම කරන්නේ උරහිස මින් උරහිස මාක් කරන්න. මට උරහිස ඇවිල්ලා තිනු 11 මාරක්. 11 මාර දෙකට බෙදුවාම 5යි 3 කාලයි. 5යි 3 කාලට අඟල් භාගයක් එකතු කරලා 6යි කාලයි. ඉනි මම මෙතන මාක් කරලා පොඩි ළමයේ ගිනිසා මම අද අඟල් එකක් අඟලයි පහත් කරන්නේ. ඊට පස්සේ ඒ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා. පැගලුස මාක් කරන්නේ මම ඒ 6යි කාලම මේ පැත්තට. පැගලුස මාක් කරන්නේ මෙතන ඉඳන්. ඊපස්සේ මම අඟල් 2මාරක් පොඩි ළමයෙක් ඉඳ 3ක් ගන්න යාද සම්මත වීම අඟල් 2මාර මෙතනින් අරගෙන ඒ හරහා තමයි උස මිමි ටික ලකුණු කරන්නේ. ඉතින් දැන් රෙගල් රේඛාව මම මේ අඳින්නේ 6යි කාල උරහිස මිමම 5ත් මාක් කරලා ඒ රේඛාව තමයි මේ ඇඳේ. ඒ රේඛාවයි මම මාක් කරනවා පපුව වට 25 හතරට බෙදලා අඟල් 2ක් එකතු කරනවා. 25 හතරට බෙදලා අඟල් 2ක් එකතු කරාම මට එනවා 8යි කාලා. ඒ 8යි කාල මම මෙතන මාක් කරනවා. ඊට පස්සේ මම ඉතුරු මිමි ටික මෙතන ඉඳන් පල්ලෙහාට මාක් කරන්නේ. මේ 2මාර ඉඳලා සම්මත 2මාරයි මම අද ගත්තේ පොඩි ළමෙක් නිසා. එතන ඉඳන් ඉන දක්වා උස එනවා මට අඟල් 6ක්. මේ පපුව දක්වා උස අඟල් 6ක් එනවා. ඒකට අඟල් භාගයක් එකතු කරලා අඟල් 6මාරයි කියලා මම මාක් කරනවා. එතනින් එයා ඊට පස්සේ ඉන දක්වා උස අඟල් 12යි. ඒකට උරහිස මූට්ටුවට භාගයයි ඉනට භාගය අඟල් 13ක් මම මාක් කරනවා. එච්චරයි උස මිමි මාක් කරන්නේ. ඊළඟට මම කරන්නේ මේ උරහිස 6යි. උරහිස 6යි කාල කෙලින් මේ 6යි කාලයි මේ රැගල් රේඛාවට මම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා මම මැද සොයා ගන්න. ටේප් එක දෙකට නවල මැද හොයාගෙන එතන ඉඳලා ඇතුළට අඟල් භාගයක්
මාක් කරන්න. ඒ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා මේ අඟල් භාගي ලකුණු කරපු ඇතුළට ලකුණු කරපු රේඛාව හරහා. එතන ඉඳලා මම මෙතනට අඟල් එකහමාරක් මාක් කරනවා. මේ මුල්ලෙන් මෙතනට අඟල් එකහමාරක් මාක් කරලා අත් කට මම ඇඳ ගන්නවා. අත්කට ඇඳගත්. ඊට පස්සේ මම මෙතන ඩාට් පරතරේ හොයා ගන්න ඕන මේ සුදු ගවමට මම ඩාට් දාන නිසා. ඩාට් අතර පරතරේ හොයාගන්නේ පපුවට රෙගල් රේඛාවට ආපු 8යි කාලේ. ඒ කියන්නේ මේ ඇඳුමේ මුළු පළල 8යි කාලෙන් මම අඩු කර ගන්නවා මැහුම් වාසි අඟල් භාගයයි බුරුලට තිබපු අඟලයි අඟල් එකහමාර අඩු කරලා අටයි කාලෙන් අඟල් එකහමාරක් අඩු කරනවා මම. ඒ අඟල් එකහමාර අඩු කරාට පස්සේ මට එනවා 6යි 3 කාලා. ඒ 6යි 3 කාලා දෙකට බෙදා ගන්නවා. 6යි 3 කාලා දෙකට බෙදා ගත්තට පස්සේ මට එනවා 3යි 8න් 3ක්. ඒ 3යි 8න් 3 තමයි මම දැන් මෙතන මාක් කරන්නේ. 3යි 8න් 3ක්. ඒ කියන්නේ කාලපුත් 8න් 1ක්. මෙතනින් මාක් කරනවා. එතනින් පහලට මම අඟලක් මාක් කරනවා. එතන ඉඳලා මෙතනත් 3යි 8න් 3ව මාක් කරලා ඒ හරහා මම එතන ඉඳන් රේඛාවක් අඳිනවා. ඊට පස්සේ දෙපැත්තට අඟල් භාගي භාගي තියලා ඩාට් එක ඇඳ ගන්නවා. දෙපැත්තෙම මේ ඩාට් එක ඇඳ ගන්නවා. මේ 8යි කාලම තමයි මම ඉන රේඛාවෙත් ලකුණු කරන්නේ මේ විදියට. පස්සේ එතනින් අඟල් භාගයක් මම උඩට උස්සනවා මෙතනින්. ඒ අඟල් භාගෙ මම හැඩ කරනවා. ඊට පස්සේ මට දෙන්නේ කර ඇඳ ගන්න. මේ විදියට තමයි මේ ඩාට් එක එහා පැත්තෙත් මාක් කර ගන්න ඕනේ. ඊට පස්සේ මට තියෙන්නේ මෙතන මේ කරවට මට ඇවිල්ලා තියෙනවා අඟල් 12 මාරක්. ඒ කියන්නේ කරවට 11. ඒකට මම අඟල් 1 මාරක් එකතු කරලා ගත්තේ පොඩි ළමයෙක් ගිහින්ද. එතකොට අඟල් 12 මාර මම 4න් බෙදන්න ඕන. 3යි 8න් 1ක් වෙනවා. අඟලකට මේ තියෙනවනේ මෙතන මේ අඟලකට 8ක් තියෙනවා මේ වගේ. කාලකට 8න් 2යි, භාගෙට 8න් 4යි. අන්න එහෙම තමයි මේ අඟල හැදෙන්නේ. ඒ අඟලේ 8න් 3යි 8න් 1 මම 5ට මාක් කරනවා. ඊට පස්සේ කරන්නේ 3යි 8න් 1 මාක් කරලා මේ පැත්තට ඒකෙන් අඟල් භාගයක් අඩු කරනවා. අඟල් භාගයක් අඩු කරාට පස්සේ 2හමාරයි 2 2 2යි 8න් 5ක් වෙනවා. 2යි 8න් 5 මම මෙතන ලකුණු කරනවා. 2යි 8න් 5. ඒ හරහා මම මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. ඒක මම දෙකට බෙදා ගන්නවා. මැද මාක් කරගෙන එතන ඉඳන් අඟල් භාගයක් මෙහෙම ඇතුළට මාක් කරනවා. එතනින් මෙහෙම හැඩවෙන්න ඇඳ ගන්නවා මෙහෙම. දැන් මම මෙතන මැද ඕපන් කරන්නේ නැති නිසා මෙතන අඟල් භාගයක් මම ආපස්සට අදින්න ඕන. මෙහෙම අඟල් භාගයක් ලකුණු කරලා ඒ අඟල් භාගෙ මම නැවත ආපස්සට අදින්න ඕන. මොකද ඉදිරිපස මම ඕපන් කරන්නේ නැති නිසා. ඉදිරිපස ඕපන් කරනවා මේ සම්පූර්ණ අර දිග බටන් අල්ලන ඕපන් කරන්න නැතුනවා. මේ බොත්තම් වාසිය අයින් කර ගන්න ඕන අනිවාර්යෙන්. මේ අඟල් භාගෙ මම කරන්නේ මෙහෙම. එතනින් තමයි දැන් නමන්නේ. දැන් මම ඉදිරිපස පළුව කපා ගන්න තියෙනවා.
ඉදිරිපස විවරය සඳහා මම අඟල් 4හමාරක් පොඩි ළමෙක් නිසා ලකුණු කරගන්න. ලකුණු කරගෙන මේ 4හමාර මම මෙතනින් විවර කරගන්න. දැන් මම පිටිපස පළුව හදන්න යන්නේ පිටිපස පළුව වහත කපා ගන්න මම ඉදිරිපස පළුවම ආධාර කරගෙන මේ පිටිපස පළුවම ගෙනල්ලා මම ඉදිරිපස පළුව ගෙනල්ලා පිටිපස පළුව කපා ගන්න මම මෙහිම තියනවා මේ නැම්මටම තියනවා තියලා උර හිසෙන් මම අඟලක් උස්සනවා උර හිසෙන් මම මෙතන ඉඳන් අඟලක් හරියටම උස්සනවා පිටිපස පළුව සඳහා එතන ඉඳන් මම අඟල් එකහමාරක් පහත් කරලා මේ මෙතන උර හිස කෙලින් මෙහෙම පිටිපස කර ඇඳ ගන්නවා මේ විදියට ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම මේ විදියයි ඒ එතන මේ කපා ගන්න තියෙනවා අත්කට පොඩ්ඩක් පිටිපස්සේ පළුවේ චුට්ටක් මෙහෙම කාලක් විතර ඉදිරියට කරලා කපා ගන්නවා දැන් මම පිටිපස පළුවේ ඉදිරිපස පළුවේ ඔක්කොගෙම ඩාට් මාක් කරනවා. ඕගොල්ලෝ කාබන් කොලයක් තියෙනවා නම් මෙහෙම යටින් තියලා ඇඳගත්තත් කමක් නැහැ. ගොඩක් අර සුදු රෙද්දි මේ යන්නේ නැති හන්ද ඩ්‍රෙසින් චෝක් එකකින් ඇඳ ගන්න බලන්න. ඒ මම ඩාට් මාක් කරන්නේ මෙහෙම. මේ ඩාට් එකට මම පින් එකක් තියලා පින් එකක් ගහලා මේ පැත්තෙන් මාක් කරගන්නවා. ඊට පස්සේ මේ පින් එකම අරගෙන මේ මෙතන මාක් කරපුවා මේ හතර පැත්තෙම මේ පින් එක ගහලා හරියටම මේ විදියට මාක් කර ගන්නවා. එතන ඉඳලා මේ ඩාට් එකට ආපු 3 8න් 3 කෙලින් මෙතනින් පින් එකක් හරි මැද්දෙන් ගහලා බලන්න ඔයාලා මේ විදිහ. මෙතෙන්ට එනවනේ එතන මාක් කර ගන්න. ඊට පස්සේ මේ ඩාට් එක ඇඳ ගන්නවා. अंगल बागे बागे दे पैतर थी है ना मैं दगा मैं थोड़ी इधरी पास डाट देखें अंदर लिख रहा है पीटी पास दे मैं मार्क कर गया तो डाट मैं डाट टेक दिए ना नहीं पीने का दिला इतने इधर मैं अंगल आप उड़ टूस से ना पीटी पास से पाल वाला डाट टेक अंगल आप किस से नोन इतने इधर मैं तुनाई आट तुनाई आटेन मैं मेक में थी මේ මැද්දෙන් පින් එක ගහ ගන්න. ඒ එන තැනින් මාක් එක දා ගන්න. එතකොට ලේසි. දැන් මම මේ ඩාට් එක අඳින්න හදන්න. මෙතන ඉඳලා අඟලක් උස්සපු ඒ රේඛාවේ දෙපැත්තට අඟල් භාගේ භාගේ මාක් කරලා इधरीपास पालो रेडी पिटीपास डाटे का अंगला किस से नो मेके तेवी गेट मार कर गान नवा मेतना तांगला डाटे का माकर तनी अंगला पुड़ टे उससे ला इतने इंदला वाटी टे मरे का आवें इंदला इतने इंदला अंगल दे बाग दे पैतरे बागे बागे ती अला डाटे का लाखनु कर ඔගොල්ලෝ මෙච්චර තදට අඳින්න එපා මම මේ කැමරේකට පේන්න ඕන හින්දා තමයි
तदट एंदगा ड्रसिंग चोकने टग्गाल इक सोदन आना दम पलू दिख मपागनी वराई दम मट तीनी अत कपागा अत कपागा सामा अतनी अभी कपागा मूलिका अतने सुधुगा उल्टे मूलिक अत कपागा लोकन अभी अंगल हतर हमार पहात्कर दी पोडिले करानी मैंने मेक मुद्दे बलागे मे विधि पहात्कर हमारी इकवासर दिखवासर आए अपर लुक वेडी हिटी अंत अंगल हतर हमार पहात्कर दिखा को दिखा हमारा पहात्कर पुलवा दिखवासर तुणवासर वगे लाइट दिखा हमारा को तुना पहात्कर पुलवा हतर पहावासर आए अंगल तुना को तुना हमारा यानी कि महात के बबा बबाल दिया बेलवा इतला अड़कर पुलवा अत मकर मम्मी मुदुन इंदला मूलिका तादी अंदर मम्म मुदुन गाँव मुदुन इंदला अंगल हया मट अत उत्सवन रोहित मूट अंगल भाग्य हया मारक मल लकुन कर इतने इंदला वाटी मम्म अंगल इका मारक मार कर तुमका वाटी आप महागा मम्मी अत उस रेखा वीट पास वाटी रेखा वे मिथन इंदल मुदुन इंदल मम अंगा दिखा मार पहात करना पड़ला मे मे बबा मैं हतर वसरे बाबे के मम मिथन इंदल अद अंगल तुना पहात करना अंगल तुना पहात कर ले हर मम रेखा वादी अंदला मम आर उरहिस माक करपु हया कालम अंदिनवा हया कालम मेतन माक करन माक करला एतनी दा मे मुदुनट रेखावक अंदिनवा ई रेखावे हरी मेद सोया गन्न मे रेखा हतरट बेदान ओन हिंदा हरी मेद होया गेन ये मेद इंदला आय मिथन मेद होयागा आय मेके इंदला मे कोने इंदला मे मेद अरगे मिथन मेद होयागा दम मम्मी का कोटा सतर गड बेदा दम मे अत मुदुने इंदले ने इसेलाम मे मेकिंग अगल बागया कुट उस इट पास मेद मुकुद कराने इट पास मे मिथन मिथन कोने मेहा अंतिम मेकिंग अंगल बाग्या कैतुलट माक करना इट पसे मे उड़ अंगल बागे हरहा मेहम मेतनी गेवीगे आने विद्य मेतन माक करना माक कर लार मत कपागे इसेला अत्काट मेनगाड़ो अत्काट मेनगा मामा इदिरी पस पालू अरगेन इदिरी पस पालू अत्काट मेनगेन ये प्रमाण इन वील बलाो मट इनवा अंगल हता ये हत इन कील मम बलो हरियट मट हत इन एक प्रश्न आपने इतने बल तम गुडा कपाड़ो इसे मम एक हलट इराकान दिन मी अत रेखाव मम अंदव इतने अंगल इका कल अंगल अंगल लुक आईटना अंगल आई पोड़ आईटना अंगल इका मारक इका अलाक मे कर मत इका मारक पहात कर माक कर माकर मेतन इंदला ए रेखा आकर इतने इंदला वाट कपलाकर वाट कपागा कपागे मे वाट मेम नमन एतुलट वाटी अंतिम रेखावे माकल मे अत मे रेखावे एतलट नमल तम मम अद अत कपागा नेत वाटी महान बेरे अड़वीन इवागेम तवा तक मम कपागा अदे कौन कोई वे मेरे दिगा अतर कपाने इतनी इतनी हे मुखद मेन सुधुगा सायट रेदी मदि विन
මම දැන් අත් කොටස් දෙකම කපාගෙන ඉවරයි ඊට පස්සේ මම ඉතුරු රෙදි කෑල දෙකට නැමුවා මට සාය අඟල් 20ක් උස අවශ්‍යයි වාටියට අඟල් 3ක් ඕන එකමාරක් ඇතුළට දාලා එකමාරක් වාටි අඟල් අඟලකට මැහුවත් ඇතුළට අඟලක් ඕන අඟල් දෙකක් එකතු කරන්න ඕන වාටියට ඉන ඉන බ්ලවුස් මේ හැටට මේ ඉන මූට්ටු කරන්න අඟල් භාගය අඟල් දෙකමාරක් හරි 3ක් හරි මම වැඩිපුර එකතු කරන්න ඕන මම දැන් මේ රෙද්ද ඉතුරු කොටස දෙකට නමාගෙන මේ පැත්තෙන් මට තියෙනවා කොලර එක කපා ගන්න ඉඩ දෙකට නමාගෙන ඒ ප්‍රමාණය බලනවා අඟල් 23මාරක් මට තියෙනවා මම මේ 23මාරම අර ගන්නවා මොකද සුදු ගවම මේල බබාලික්මට උස යනවා දිග කරන් දික් කරන්න උනොත් කියලා මේ ඇතුළට නමලා අඟල් 20ට මම සාය හදා ගන්නවා වැඩි කොටස වාටියට දාලා වාටිය ඇතුළට නමලා ගන්න පුළුවන් නේ ඒ රෙදි කොටස සුදු ගවමේ පටියටයි මේකෙම තමයි මම සුදු ගවම පටිය පැත්තකින් කපලා ගන්නෙ මේ පොඩි ළමයකින්ද මේ පළල වැඩි දැන් සුදු ගවමේ සාය හදාගන්නේ මෙහිමයි මේ ඉදිරිපස හෝ පිටුපස පළුවක් අරගෙන ඒකේ මේ ඩාට් ප්‍රමාණය අඩු කරන්න මෙතන ඩාට් වලට මම අඟල අඟලක් දීලා තියෙනවනේ මෙතන ඒ අඟල් දෙක ඇරලා මෙතන කෙලවරේ ඉඳලා මනින්න ඕන. කැපු ඇඳුමේ ඉන තමයි ගන්නෙ. 16ක් එනවා. 16න් මම අඟල් දෙකක් අඩු කරනවා ඩාට් වලට. එතකොට මට අඟල් 14ක් එනවා. ඒ 14 අරගෙන තමයි මම සාය හදාගන්නේ. එක පැත්තකට ඉන 14 අරගෙන. මම දැන් සුදු ගවමේ පටියට මේ පැත්තෙම පටියක් කපලා අයින් කරගන්නවා. මේ බල වාටිය අයින් කරලා සුදුගවමි පටිය සඳහා මම අඟල් 3මාරක පටියක් මේ සාය කොටස රයින් කරපු රෙදි කොටසෙන් කපලා අයින් කර ගන්නවා. මේ කොටස මම කපලා සුදුගවමි පටිය සඳහා අයින් කර ගන්නවා. මම සුදු ගවමේ පටියට අයින් කරගන්නවා ඊට පස්සේ ඉතුරු කොටස අරගෙන මම දෙකට මැදින් මෙන් කරගන්නවා මොකද මේ සුදු ගවමේ අර ඉස්කෝලෙන් දෙන යුනිෆෝම් රෙද්ද හින්ද ගාන්ටම තමයි තියෙන්නේ කර්ණාකාර පටියක කොලර එකයි කපා ගන්න අර කොටසින් තමයි කරගන්න වෙන්නේ අර කොලර එකට මම අයින් කරපු කොටසින් ඊට පස්සේ මේක අරගෙන මේ කොටස දෙකම අරගෙන මේකේ මැද මාක් කරගන්නවා ඉතුරු කොටසෙ මැද මාක් කරගන්නවා දැන් මේ මැද මාක් කරගත්තු කොටස ඉඳලා ඉන 14ක් එනවනේ මට 14න් මේ මැහුම් වාසි භාගෙ භාගෙ දෙපැත්තට අයින් කරනවා අඟලක් අඟලක් අයින් කරාට පස්සේ මට 13ක් එනවා 13 මම 4ට බෙදනවා 4ට බෙදුවාම එකකට 3යි කාලක් එනවා මේ මැද මාක් කරපු එකේ ඉඳලා 3යි කාලක් මේ පැත්තට මම දැන් මාක් කරගත්තා මේ පැත්තට 3යි කාලක් මාක් කරගත්තා ඊට පස්සේ ඒ 3යි කාලෙ මෙහිම ගෙනල්ලා මේ කට් මාක් එක ළඟටම ගේනවා මේ පැත්තේ ඇතුළට නමනවා මේ විදියට ඇතුළට වැඩි කොටස නමනවා එතකොට හොඳට මේ අයින් කරගත්තාම නීට් එකට තියෙනවා ඊපස්සේ මෙතනින් මම අඟල් භාගය අයින් කරලා ඉතුරු 3යි කාල මාක් කරලා ඒක ගේනවා මෙතනට ගෙනල්ලා මෙහිම තමයි බොක්ස් එක හදාගන්නේ මේ මේ තියෙන්නේ මම හදලා පෙන්නන්නම් පස්සේ මේ පැත්තෙනුත් අඟල් භාගයක් මම මාක් කරලා මෙහුම් වාසි වලට අඟල් භාගෙ මාක් කරලා මෙතන ඉඳන් අඟල් 3යි කාලක් මාක් කරනවා
ඒ 3යි කාලගෙන ඇල්ල මෙතනින් තියන. තියලා පින් එකක් ගහගන්න. මෙහෙම තමයි බොක්ස් 4 මේ සුදු ගවමන්ටම හදාගන්නේ. මේ විදියටම අනිත් පැත්තත් කරගන්නවා. දැන් මම උනම් ආයි කියන්නම්. මගේ එක පැත්තක කැපුව සුදු ගවුමේ එක පැත්තක ඉනාව අඟල් 14ක්. ඒ ආපු 14 මම මේ පැත්තට අඟල් භාගි භාගි දෙපැත්තට අඟලක් අයින් කරලා ඉතුරු 13 මම 4ට බෙදුවා. ඒ කියන්නේ මැද බොක්ස් එකට ඒ 13න් භාගයක්ම යනවා 6 ආමාරක්. ඉතුරු 6 ආමාර තමයි මේ 3යි කාල 3යි කාලක විදියට මම ගත්තේ. මේ විදියට තමයි බොක්ස් ප්ලේට් එක හදාගන්නේ. ඒ වගේ දෙපැත්තෙම මම කරගන්නවා. කරගෙන ප්ලීට් එක තියාගන්නවා මම පොකට් එකක් අල්ල ගන්නත් ඕන මේකට මෙන්න මේ විදිහට තමයි බොක්ස් ප්ලීට් හතර හදාගන්නේ හතර එනේ ඇඳුම් වලට දැන් ඔයාලට 6 එනවනම් 6ත් ඒ විදිහට ගණනය කරලා 6ට බෙදලා හදාගන්න අඟලෙන් අඟල රැලි එනවනම් මේ කොටසම දිගහැරලා අඟලෙන් අඟල මේ ඇතුළට මේ තියන ඕන ප්‍රමාණය තියලා මේ අලන් ශ්‍රේදි මදි වෙනවනම් අඟලට අඟලක් ඇතුළට කවන්න නැතු ඒක ඒකෙන් ඇතුළට නමන ප්‍රමාණයෙන් පොඩි කොටසක් මේව කරන්න මම මේකට නම් මේක එකට එකක්ම නමලා තියෙනවා මට රෙදි ඇති වුණ නිසා පොඩි ළමෙක් හින්ද මේ ප්‍රමාණය ඇති කොලරෙක් හදා ගන්න ඕන හින්ද මම සුදු ගවම මහන කලින් දුරස් නූලෙන් අඟල් භාගයට උරහිස පොඩ්ඩක් මූට්ටු කරගත්ත ඕගලන්ට පෙන්වන්න ඕන නිසා සුදු ගවම මහන කලින් මම නිකන් අඟල් භාගයට උරහිස දෙක මූට්ටු කරගත්ත ඊට පස්සේ ඒ උරහිස මූට්ටු කරගත්තට පස්සේ කරවට මෙහිම අරගෙන කරවට මෙහිම ගාන්ටම අරගෙන කරවට මෙහෙම මැන ගන්නවා මැන ගත්තට පස්සේ මට 6 ආමාරක් එනවා ඒ 6 ආමාරටම ගත්තාම ඒ උනට අල්ලනකොට මට මදි 6 ආමාරට අඟල් භාගයක් එකතු කර ගන්නවා එතකොට අඟල් 7ක් එනවා මට කොලර එකේ කරවට මැන ගත්තට පස්සේ මට එනවා අඟල් 6 ආමාරක් ඒ උනට ඒක අල්ලනකොට මදි වෙනවා ඒකින්ද ඒකට තව අඟල් භාගයක් ඒ කියන්නේ එක කොලර එක කර දෙකට නමල මැන ගත්තට පස්සේ එක පැත්තකට 6 ආමාරක් එනවා ඒ කියන්නේ 13ක් එනවා ඒ 6 ආමාර එන එකට මම තව අඟල් භාගයක් එකතු කරනවා. එතකොට අඟල් 7ක් වෙනවා. ඒ කියන්නේ කරවට කොලර එකට අඟල් 14ක් මට ඕන වෙනවා. 14යි කොලර එකේ අර දික් කරන්න තව අඟල් දෙකකුත් ඕන නිසා අඟල් 9කට මම මේ රෙද්ද මෙහෙම දෙකට නමලා ගන්නවා. නමලා. අපි කොලර එකේ පළලට මම ගන්න පොඩි ළමෙක් හින්දා අඟල් 3යි. එතකොට අඟල් 3 මෙහෙම දෙක මේක ඉතුරු කෑල මෙහෙම දෙකට නමනවා නමලා මෙතනින් අඟල් 9ක් අරගෙන 7 8 9ක් ඕන වෙනවා ඒක මම නැවත දෙකට නමනවා මේක මේ 4ට නමලා ගන්න මේ උඩින් දෙකට නමන්න ඕන මෙහෙම දෙකට නමලා නැවත මෙහෙම දෙකට නමනවා අඟල් 9ක් වෙන්න ඊට පස්සේ මම කරන්නේ අඟල් මෙතන ඉඳලා අඟල් 3ක් මාක් කරනවා පොඩි ළමයින්ට කොලර එකේ වාසියෙන්නේ අඟල් 3යි ලොකු කෙනෙකුට නම් 3 මාරක් අරගන්න ඒ හරහා මම ඉරක් අඳිනවා ඊට පස්සේ මෙතන අඟල් 7 මාක් කරනවා මම. මාක් කරලා මෙතන මේ අඟල් 9ට මම මෙහෙම හැඩ කරලා ඉරක් ගන්නවා. මෙතන අඟල් 7 මාක් කරලා මෙහෙම ඉරක් අඳින්න. එතන ඉඳලා අඟල් 2ක් මාක් කර ගන්න. මෙතනට මෙලව මට චුට්ටක් මදි. මෙතන ඉඳලා අඟල් 7 මාක් කරන්න. 7 එන්නේ දැන් මෙතනට. එතන ඉඳලා අඟල් 2ක් තව මාක් කරගන්න මෙතනට. ඒ 7 ආපු තැනින් මම මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ 2 ආපු තැනුත් මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ 7 ආපු තැන ඉඳලා මේ දෙකේ මුල්ලට මෙහෙම ඇඩ කරලා මෙහෙම අඳිනවා. ඊට පස්සේ මේක මෙතනින් අඟල් කාලක් උඩට උස්සනවා. අඟල් කාලක් උඩට උස්සලා කොලර එක මෙහෙම ෂේප් කරනවා. මේ
මේ කොලර් එකේ මෙතනින් අඟල් කාලා කුස්ස පිර දිගේ මෙහෙම තමයි කොලර් එක එන්නේ ඊට පස්සේ මෙතනින් කට් මාක් එකක් දාගන්න මේක තමයි පොඩි ළමයින්ගේ සුදු ගවුමේ කොලර් එක දැන් සුදු ගවුමේ මට පොකට් එකක් මහා ගන්න ඕන මට රෙදි ඉතුරු වෙලා නැහැ මම මේ ඉතුරු වෙච්ච රෙදි රෙදි කොටස් වලින් පොකට් එකක් හදා ගන්න තමයි යන්නේ මේ විදියට මේ කොටස අරගෙන මේ කොටසට රෙදි මේ මෙහෙම දෙකට නමන කොට කොටස් මේ සාක්කුවට මදි වගේ ඒක හින්දා මම තව කෑල්ලක් ඒකට මූතු කරලා සාක්කුව හදා ගන්නවා මේ වගේ කොටසකින් අරගෙන තව කොටසක් මේ වගේ මූතු කරලා ගන්නවා මේ වගේ කොටස් මූට්ටු කරලා තමයි ගන්න වෙන්නේ මේ ස්කෝලේ යුනිෆෝම් රෙද්ද හම්බුනඳ යාර දෙක මට මදි වුණා මේ බබා ටිකක් උස කෙනෙක් ඉඳ මේකෙන් තමයි මම පොකට් එක හදාගන්නේ ඊට පස්සේ අර සුදු ගෝමේ කරට යනවා කර්ණාකාර පටියක් ඕන කොලර එක අල්ලනකොට කොලර එකේ කරට අල්ලන්න කොලර එක අල්ලනකොට මේ වගේ පටියක් කපලා අරගන්න එක කර්ණාකාරව කැපුවොත් ගොඩක් හොඳයි රෙදි ඉතුරු වෙන හැටියක් බලලා ඒක කපා ගන්න ඊට පස්සේ සුදු ගවම මෙතන මැද ඕපන් එකටත් පටියක් ඕන. ඒ පටි කොටසත් මම මේන් එකකින් කපා ගන්නවා. දැන් සුදු ගවම අහගන්න තියෙනවා. දැන් සුදු ගවම මහ ගන්න ඉස්සෙල්ලාම කරන්නේ පළු දෙකම අරගෙන දෙපැත්තම අරගෙන බ්ලවුස් එකේ උඩ හැට්ට කොටසේ මෙන්න මේ වගේ මේ ඩාට් ටික මහලා ඉස්සෙල්ලා අයින් කරගන්නවා. ඉස්සෙල්ලාම කරන්නේ ඩාට් ටික මහන එක. මෙන්න මේ වගේ මෙහිම අයිනින් අරගෙන මේ වගේ ඩාට් මාක් කරපු ඒවායින් හතර පැත්තෙම මේ ඩාට් හතරම මහ ගන්න ඕන මේ විදියට මහගෙන ඉවර වෙලා මේ මෙතෙන්ට කර්ණාකාර පටියක් අල්ල ගන්න ඕන මෙහිම මේ වගේ පටියක් කපලා අරගෙන මෙතෙන්ට මෙහිම අල්ලගෙන යන්න ඕන මේ පටිය දැන් මේ පටිය කණ පිටින් මෙහෙම අල්ලගෙන එනවා අල්ලගෙන ඇවිල්ලා මේ විදියට කට් මාක් දා ගන්න ඕන මේ මේ මෙතන හරවන තැනින් එහෙම කට් මාක් දා ගන්න ඕන දාගෙන ඊට පස්සේ මේ පැත්තට දැන් හොඳ පැත්තට හරවලා මෙහෙම නමලා මේ විදියට මහගෙන යන්න තියෙනවා මෙහෙම සුදු ගවුමේ පටිය මේ විදියට මහගෙන යන්න තියෙනවා ඉතින් කණ පිටින් අල්ලලා හොඳ පිටට නවලා අඟල් එකයි කාලක පටිය ඇති මේ විදියට මහගෙන යන්න තියෙන මේ සුදු ගවුමේ විවරයට විවරය මහගන්න එහෙම මේ විදියට විවරය මහලා ඉවර වෙලා මේ පැත්ත කණ පිට පැත්තෙන් මෙහෙම හරවලා මේ දෙක එක ගාන්ට තියලා මෙතනින් පොඩ්ඩක් මෙහෙම මහගන්නවා චුට්ටක් මහගන්නවා මේ ත්‍රිකෝණාකාර හැඩයට මෙහෙම එහෙම මහලා මෙහෙම හරවන හොඳ පැත්ත හැරවුවට පස්සේ මේක දැන් කොලර එක අල්ලන මේ අපේ දැන් මෙහිම 60 තිබ්බහම වම් අත පැත්තෙන් කොලර එක අල්ලන නිසා මේ 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 අල්ලපු පටිය මේ පැත්තට කොලර එක පැත්තට නමනවා නම නැමුවට පස්සේ මෙහිම එන්නේ කොලර එක ඇල්ලුවාම මේ විදියට ඒ විදියට එන්න තමයි මේව කරන්නේ ඒක නිසා මේ දකුණු අත පැත්තේ නතු අනිත් පැත්තේ පටිය අරන් කොලර එක පැත්තට හරවලා පොඩි ටැග් එකක් ගහ ගන්නවා කොලර එක අල්ලන වෙලාවට ඊට පස්සේ තියෙන ෂෝල්ඩර් දාගන්න උරහිස් මූට්ටු කරගන්න පස්සේ මම එතන ඒ විදියට කරගෙන ඊට පස්සේ උරහිස් මූට්ටු කරගන්නවා දැන් මම උරහිස් මූට්ටු කරලා ඉවරයි උරහිස් මූට්ටු කරගෙන ඔලොක් කරගන්න ඊට පස්සේ අත් දෙකේ මෙහිම අරගෙන අතේ මැද එන්නේ මෙන්න මෙතනට මෙතන ඉඳන් අත නමලා අර මැද මූට්ටුවට නෙමෙයි අත එන්නේ මෙහිම අත් දෙක ගාන්න මෙහිම අරගෙන මෙතනින් කට් මාක් එකක් දාලා
මේ අතේ මැද අල්ලන්න ඕනේ එතනට මේ අතේ මුදුන අල්ලන්න ඕන ඒනේ කට් මාක් එක දාපු තැනට එතන තමයි මොකද උරහි සංගලක් උස්සපු නිසා ඉස්සෙල්ලා මේ කරන්න තියෙන්නේ අත් දෙක අරගෙන මේ මාක් කරලා තියෙන මං කන පිට පැත්තට මෙහෙම අත්තේ වාටිය මහ ගන්න අත් දෙකේම මේ ගන්නට අඟල් තුන් කාලට මම දැන් අත් දෙකේම වාටිය මහලා අරගෙන මේ උරහිස මේ අත් කට මහ ගන්න තමයි හදන්නේ අත් කටට ඊට පස්සේ අල්ලගෙන යන්න තියෙන්නේ මම දැන් අත් දෙකත් මහලා ඕලොක් කරගෙන තමයි දැන් තියෙන්නේ දැන් මම මේකට කොලර් එක හදා ගන්නවා කොලර් එක හදා ගන්න මෙහිම අරගෙන කොලර් එක කනපිට පැත්තට තමයි මම කොයි වෙලෙත් මේ චෝක් මාක් අඳින්නේ කනපිට පැත්තේ මෙහිම මුළු දෙක මහ ගන්නවා මෙතන ඉඳන් අඟල් කාලට මෙහිම මහ ගන්නවා මේ පැත්තෙනුත් මහලා හරව ගන්නවා හරවගෙන මේ මැද තියන්න ඕන තියලා කොලර් එක අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ අර පයිපින් පටියක් අරගෙන මම ඒ පයිපින් පටියත් කොලර් එකට අල්ලන්න ඕනේ ඉස්සෙල්ලා මම කොලර් එක දෙපැත්ත මෝටු කරලා හරව ගන්නවා මේ විදියට මහලා මේ කොලර් එක දැන් අනිත් පැත්ත හරව ගන්න මේ විදියට හොඳට පොයින්ට් කරගෙන කොලර් එක මේ විදියට මහ ගන්නවා දෙපැත්තම ඊට පස්සේ මේ කොලර් එක අල්ලන්නේ මෙහිම ඇඳුමේ කොලර් එකේ ඇඳුමේ හොඳ පැත්තට තමයි කොලර් එක තියාගෙන යන්නේ මේ විදියට මේ කොලර් එකේ මැද කට් මාක් එක මේ සුදු ගවම මැද කට් මාක් එකට තියන්න ඕන තියලා ඒ විදියට තමයි අල්ලගෙන යන්නේ ඊට පස්සේ एक उड़ीम पटिया इसलिए मैं अलग ने मांग देना मेन मे विद्य तमें कोलर का अलग आने दें आप यार मिथन विवर एट तीब पटिया तीन मे दफूत पेते ये पटिया मे आट कोलर मेहिम अलगे गिहि इला मेन मे विवरे मे पेते एतलट ना मैंने इतने मिथन मे पेते को मे तीन मे विद्य मेती मे पेत्ते विवरे मिहा पेत्ते पटियट मिहा पेत्ते अल मे पेत्ते विवरे अतुलट नापुनिंद मे मेतने कोनटम कोलरे का अल्लनम अल्लल इवर उन्नाट पास्से मे 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 पटी मे कोने इंदलम मे विवरे एलियट दाला तियेन्नि विवरे आयिनेन्नि मे पैपिन एक आयिनेन्नि मेक महला तियेन्नि अनित पेत्त पैपिन एक मेहेम अतुलट नापुवांद एक एतेंटम अल्लला तियेन्नि दैन पटी अरगेन मेहेम देक मेतनिन नमला मे विदियट आय मेहेम देकट नमन නමලා අඟල් කාලට මෙහෙම මහගෙන යන මේ විදියට මේ පටිය අඟල් එකයි කාලට ගත්තනම් ඇති ගාන්ටම එනවා ඒ විදියට තමයි අල්ලගෙන යන්න තියෙන්නේ වටේට මෙන්න මේ විදියට තමයි මෙහෙම පටිය දෙකට නමලා මෙහෙම කොලර එක වටේටම අල්ලගෙන යනවා ඊට පස්සේ පටිය මෙහෙම හරවලා මෙතනින් මෙහෙම අවුට්ලයින් එකක් හීනියට මහගෙන යනවා අයිනෙම මහගෙන යනවා वटेट अवटन मेम मे पटी पटी आई मे महप मे पेतर दउटन का महगने आना मे महप मूट मे पेतर दाल मेन मे विदिट अवटन का मेम आईने महगने आनावा महगने गेहिल देहिम हरवला हर पेट मेतन दे मे आईने महगने आने तीन कोलरक मे कोलर मेम आईने मह अलगे मे आईने मे दिग्गट महगने अन्न तीन දැන් කොලර එක මහලා ඉවරයි. මෙන්න මේ විදිහට කොලර එකේ පටිය අල්ලන්න තියෙනවා. දැන් කොලර එකත් මහලා ඉවරයි. දැන් මේ ඇඳුමට පොකට් එකක් යනවා. දැන් මම මේ පොකට් එක තමයි මෙතනින් මහ ගන්නවා. සමහරක් ඇඳුම් වලට ගොඩක් අය යන්නේ නැහැ ස්කෝල ඇඳුම. මේ ස්කෝලේ ඇඳුමේ පොකට් එකක් යන හැඳ මම මෙතනට පොකට් එකක් මහ ගන්නවා. දැන් අපිට තියෙන සාය හදාගන්න. සාය හදාගන්න. දැන් මේ ප්ලීට් ටික තියාගත්තු ටික ප්ලීට් ටික මහගෙන යනවා මෙහෙම උඩින් තියලා ගන්නට. प्लेट साय हदाग्न हदागन गियात पे दिपेत मेहिम करगन इसर पलु आरगन अपे दकन अत पेट मे साकुआ कलगा नोने एक ममकरा दकन अत पे साकुना साय मेहिम द्लीट तील महला मे पेत वांग अत पेत महगा नो
ඔයාලා පොකට් එකට මේ අඟල් 11 11 කොටුවක් ගන්න මට අඟල් 11 11 කොටුවක් ගන්න මේ ශ්‍රේධි මදි හින්දා මම යටටනේ යන්නේ පටිය ජොයින් කරලා ගත්ත මේ පාසල් මේ ඉස්කෝලෙන් හම්බෙන යුනිෆෝම් රෙදි කියලා මදි හින්දා මේ මැහුම් වාසියට පොකට් එක මෙහෙම තියලා උඩ ඉඳලා අඟල් 1මාරක් පහත් කරන්න අඟල් 1මාරක් පහත් කරලා එතන ඉඳලා අඟල් 5ක් අඟල් 7 පොකට් එකට පොඩි ළමයෙක් ඉඳ අඟල් 4මාරක් ඇති 4මාරක් පහත් කරලා මාක් කරලා මේ මෙන්න මෙතන මෙතන ඉඳන් මෙතනට අඟල් භාගෙට මහන මේ කොටස මේ කොටසර මෙතන ඉඳන් මෙතනට එක මැහුම් පාරක් මහන්නේ මේ මාක් දෙකේ ඉඳන් මෙතනට එහෙම මම මහගෙන ඉන්න මෙතන ඉඳලා මෙතනට මහලා අඟල් 5ක් 4 මැහුවත් කමක් නැහැ පොකට් කට හදාගන්න මෙහෙම මේ මහපු මැස්මට මෙහෙම කපනවා ඊට පස්සේ මේ මෙතනිනුත් මේ මැස්ම කැපෙන්නේ නැති වෙන මේ මාක් එකකින් මෙතනට කපනවා කපලා මේ පැත්තට හරවනවා හරවලා මේ මහපු මැස්ම දිගේ මහලා ඉවර වෙන අන්තිම හරියෙන් මේ දැන් මේ මහලා ඉවරලා කට් මාක් දා ගන්න ඕන කට් මාක් දාගෙන ඉවර වෙලා මේ පැත්තට මෙහෙම පොකට් එක හරව ගන්නවා ඇතුල් පැත්තට කට් මාක් දෙකේ මෙහෙම ඇතුලට හරවනවා මේ තියෙන හැරෙව්වට පස්සේ මෙහෙම කට් එක දැන් මම ආයෙ උනා කියලා දෙන්නම් මේ පොකට් එක මෙහෙම අරගෙන මෙතනින් අඟල් 1මාරක් පහත් කරලා මෙතන ඉඳන් මෙතනට අඟල් 5ක් දුරට හෝ 4මාරක් දුරට පොඩි ළමයෙක් ඉඳ මහ ගන්නවා මහලා එතන ඉඳන් මේ මැස්ම කැපෙන්නේ නැති වෙන කට් මාක් දෙකක් දාලා මෙහෙම හරවනවා මේ කට් මාක් දෙක ළඟින් මේ පොටවල් දෙක එලියට අරගෙන මෙතනින් මෙහෙම එලියට අරගෙන මේ පොකට් එක මෙහෙම මහනවා මහලා මේක ගෙනල්ලා මෙතනින් මේ ගාන්ටම තියන අඟල් භාගෙට මෙහෙම මේ ආපු කට් මාක් දෙක මෙහෙම තියෙනවා තියලා පොකට් එක මෙහෙම අයිනේ මහගෙන යන්න ඕන ටැග් කරලා පොකට් කට මෙතනින් මෙහෙම පොකට් එකේ මේ යටි පැත්ත මෙහෙම අනිත් පැත්තට හරවලා මෙහෙම මහන්න ඕන මම මහලා පෙන්නන්න ඒ කට් මාක් දෙකෙන් ඇතුල් පැත්තට හරවලා මෙහෙම මේ පොටවල් ටික එළියට අරගෙන මේ පොකට් එකේ අනිත් මේ පොකට් එකේ අනිත් පොට ගිනව මේ පොකට් එකේ තනි පොටට නේ අපි කපලා දෙන්නේ මේ පොකට් එක මෙහෙම තියෙන එකේ මේ පැත්ත මෙහිට ගේනවා ගෙනල්ලා මෙන්න මෙහෙම තමයි පොකට් එක තියෙන්න ඕනේ. මෙහෙම මේ මැස් මෙහෙම මහගෙන යන්න ඕනේ. දැන් මෙතන මේ ඕපන් එක මෙන්න මේ විදිහට තමයි මහගන්නේ. මෙන්න මෙහෙම මහලා මේ පැත්තට මෙහෙම හරව ගන්නවා. මේ විදිහට. මේ දැන් තියෙන්නේ පොකට් එක. මේ ඉස්කෝලේ යුනිෆෝම් රෙද්ද මදි වුණ හින්දා තමයි පොකට් එක මම මූට්ටු දාලා මහගත්තේ. ඒතුළු පැත්තට පේන්නේ නැති නිසා ඔයාලා තනි රෙද්දට කපා ගන්න මේ 11 11 පොටුවක් දාන්න. ඊට පස්සේ සයිඩ් මූට්ටු කරනකොට තමයි මේ මැස්ම මෙහෙම උඩින් යන්නේ. දැනට මේක ඇටච් කරලා මෙහෙම තියාගන්න. දැන් ඊට පස්සේ මෙන්න මේ පොකට් එකේ උඩු කොටස අරන් මේ ප්ලීට් එකටම තියලා මෙහෙම මහ ගන්න. දැන් මේ පොකට් එක මහලා ඉවරයි. පොකට් එක උඩ කොටස මේ රැලි මේ ප්ලීට් එකටම තියලා ඇටච් කරගෙන තියෙන්නේ. දැන් මේ පොකට් එක මහලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ඉනට අල්ල ගන්න. ආ පටිය සුදු ගාමේ පටියට දැන් අපේ මැනල ගන්නවනේ බබා ගින ආව මට 21ක්. ඒ 21 දෙකට බෙදනවා. දෙකට බෙදුවාම 10 මාරක් එනවා. 21යි 10 මාරයි එකතු කරලා 21යි 10 මාරයි එනවා මට 31යි භාගයයි 33යි භාගයයි 34යි භාගෙට තමයි මම මේ පටිය කපාගෙන තියෙන්නේ. පටිය කරන්නේ පටිය දෙකට නමලා මෙතනින් අඟල් කාලට මහගෙන යනවා. අඟල් 3මාරේ පටිය අරගෙන මේ දෙකට නමලා අඟල් කාලට මහගෙන යනවා. එතකොට අඟල් 1මාරක් පළල පටියක් තමයි සුදු ගවුමට එන්නේ. දැන් මේ පටිය අඟල් කාලට මහලා හරවගෙන තියෙන්නේ. දැන් මේ පටිය මෙහිම මැද අරගෙන මෙහිම මැද අරගෙන මෙහිම මැද මේ ඇතුල් පැත්තට ඕනේ ඉන්නේ මෙහිම. අරගෙන මේ ඇතුළට අඟල් භාගයක් මෙහිම දාලා මෙහෙම මහ ගන්න තියෙන පටිය මේ විදිහට දෙපැත්තෙන් මහ ගන්න තියෙන දෙපැත්ත මේ විදිහට ඊට පස්සේ එහෙම මහලා පටිය මැද මාක් කරලා තියාගන්න එහෙම මැද මාක් කරලා මහල ඉවර වෙලා තියාගන්න මේ මැදින් තමයි
पटिया पिटिपास हेक करें दें तीन पोकटे मे महापू पेत इसर पेतरे तीन एंतम इसर हाट तीय तम मे कनपीट मुदपीट मुदपीट तीय कनपीट कनपीट तीय मुदपीट मुदपीट तीय कनपीट दिपेट इन महाण इन दें साय दिपेम गांट मह तीय तीन गांट मूट करगने अगल बागटे अन्न तीन दिपेम दम इन मूट करगने इवरा दट तीन कनपीट हर वाले सैड मूट करगने वाट की महाण अंगाल तून अंगाल अंगाल तुना वाटी महेन लेकिन अंगाल इक हमारे नाम नैवत इक हमारे तम वाटी महगा साय को मारी मेहलियर मत अंगाल वीस अंगाल इक हमारे नाम मेहमे सुधुगा वाटी अंतिम महागनी अन्नती इच्छर इट पास मैट सैड मूट कर वाटिया महा मेहूआम गाऊम इवर दें सुधुगा वाटिया अंगाल हमारा कैतुड़ नाम हमारा तीय महाल तीयनी बाबा उसगियो तोन विलावक वाटिया दिखर गना पुड़वा दें इट पास मे इन तीयन वाणी सुधुगा इन मैदिंग हरियट मीन मैदिंग मे पटिया दिखट नाम खाला मे एट हिटीन साय एट साय पेत्र खाला हिटीन तुम खाला मे एम पेत्र हिटीन तीय तम पटिया टेकर इच्छराई गौम महालीवर दें सुधुगौम महालीवराई दें सुधुगौम तीयन मिथंट मे टिके कखारी मे हके कखारी मे मे कोल रेकट अल्लगा पटिया मेहमे बालला मे पटियाट हकाल हकारी टिखारी अल्लाण मेहमे तीय मेहमे तीय हकारी टिखारी सुधुगौम अल्लगा तमें तीय